දැන් මිත්‍රවරණි අපි අනෙක් මැතිවරණ කොට්ට අනෙක් දේශපාලන පක්ෂ මැතිවරණ කොට්ටාසයකට එක සංවිධායකරේ පත් කරනකොට අපි සමහර ස්ථානවලට 4 දෙනා වෙන්න පුළුවන් 5 දෙනා වෙන්න පුළුවන් දෙන්නා වෙන්න පුළුවන් මේ ආදි වශයෙන් රටේම අපේ සංවිධායකවරු 1000ක් පත් කරන්නට පියවර අරන් දෙනවා ඉදිරි සතිය ඇතුළත මේ මේ ඉදිරි දෙසතිය ඇතුළත අපි සමස්ත රටේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 1000ක් නිල වශයෙන් ආරම්භ කරනවා. ඒතර අපේ සංවිධායකවරුන් විසින් අපි පත් කරපු උදවිය හොඳ සතුටුදායක සහ දුර්වල කියන වශයෙන් අපි සියලු දෙනා හඳුනාගෙන තියෙනවා. මේ අනුව අවශ්‍ය තැන් වුණොත් එහෙම වෙනස්කම් කරන්නට වුණොත් වෙනස්කම් කිරීමට අපි සූදානමින් ඉන්නවා. ඒ වගේම දුර්වල හා සතුටුදායක මට්ටමේ ඉන්න කට්ටිය හොඳ මට්ටමට ගන්නට ඉදිරි කාල පරිච්ඡේදය තුළ අපි උත්සාහයක යෙදෙනවා. ඉතින් මේ යන ගමනේදී අලුත් මුහුණු වලට දක්ෂයින්ට තැනක් තියෙන එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඇයි මං එහෙම කියන්නේ? ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ගත්තත් පොත්ජන පෙරමුණේ කාලාන්තරයක් තිස්සේ දේශපාලනය කරපු කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා. ඒ වගේම පළාත් සභාව තුළ ප්‍රාදේශීය සභාවලට ඒගොල්ලන්ගේ කණ්ඩායම පිටිපස්සෙන් එම්මම ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත් පැරණි මූණු ටික ඒ කණ්ඩායම ආසන සංවිධායකතුමන්ලා එලෙසම ඉන්නවා. මේ ආදි වශයෙන් ගත්තම හැම දේශපාලන පක්ෂයකම මෙවැනි කණ්ඩායම ඒ ස්ථානවල හැම විස්ථාවර ඉන්නවා. හැබැයි රටේ ජනතාව කිව්වේ අරගලයක් ඇති කරේ වෙනසක් සිදු කරන්නට ඕන. සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන, වෙනත් අලුත් මුහුණු එන්න ඕන, තරුණ මුහුණු එන්න ඕන, වෘත්තීය වේදීන් එන්නට ඕන, උගත් බුද්ධිමත් කණ්ඩායම එන්නට ඕන. ඉතින් ඒ ඉඳා අන්න ඒ කණ්ඩායම් වලට පෙළ ගැහෙන්න තියෙන එකම නිදහස් තැන දැන් එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු කණ්ඩායම් පැරන්නම් ඒ වගේම යම් යම් චෝදනාවට ලක් වෙච්ච උදවිය මහජනය ප්‍රතික්ෂේප කරන කණ්ඩායම නැත්නම් විවේචනය කරන කණ්ඩායම් ඒ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂෙන් ගිහිල්ලා හමාරයි. දැන් එක්සත් ජාතික පක්ෂයේ පිට්ටනිය බොහොම පිරිසුදුව පැහැදිලිව තියෙනවා. ඉතින් එහෙනම් මේ පිට්ටනිය අවශ්‍ය තැන් වලට හොඳ දක්ෂ ක්‍රීඩකයන් යෙදවීමට පක්ෂ නායකත්වයට සහ කළමනාකරණ මණ්ඩලයට දැන් හොඳටම ඉඩකඩ තියෙනවා. ඒ අනුව එන රටේ අරගල කරපු ජනතාව ඉල්ලපු කාරණේ ඉෂ්ට කරන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ බවට නිතැතින්ම දැන් පත් වෙලා තියෙන්නේ. එමනම් එතනදී තැන් තරුණ කණ්ඩායමට වෘත්තීය වේදින් කණ්ඩායමට දැන් හොඳටම අවස්ථාව තියෙනවා අන්න අර හිස්තැන පුරවමින් ජනතාවගේ බලාපොරොත්තුව සාර්ථක කරමින් දේශපාලනය වේදිකාවට නැත්නම් භූමියට පිවිසලා නායකත්වය අරගෙන ඉදිරියට යන්න. එක්සත් ජාතික පක්ෂ නායකත්වයගෙන කරු ජනාධිපතිතුමාගේ පරමාර්ථය බලාපොරොත්තුවත් තරුණ උදවියට අවස්ථාව දීම. දැන් මේ YPO එකේ අපේ සුබුදු කකුලන්දර මහත්මයා තියෙනවා අපේ කළමනාකර කමිටුවේ. හැම සතියෙම අපි කතා කරනකොට ජනාධිපතිතුමා කියන්නේ ඉගෙන ගත්ත කට්ටිය, තරුණ කට්ටිය, නීතිඥවරු මේ කණ්ඩායම් ටික ඒකරාශි කරගන්න. ඒ දිස්ත්‍රික් වලට මේ දැන් එකතු කරගෙන සංවිධානය කරන කණ්ඩායමට අමතරව මෙන්න මේ කට්ටියව එකතු කරන්න. ඒගොල්ලෝ එකතු කරලා ඉවරලා මේ ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්න කියලා. ඉතින් එහෙමනම් දැන් දොර ඇරලා තියෙනවා එතන. දැන් අපේ YPO එකේ කණ්ඩායමට අපි දැන් පළාත් දෙකක කට්ටිය විතර එකතු වෙලා ඉන්නේ. බස්නාහිරයි මධ්‍යම පළාතේ කණ්ඩායම් පමණ එකතු වෙලා ඉන්නේ. දැන් නම් අපිට තව පළාත් 7ක් තියෙනවා. මේ පළාත් 7ෙත් යොහුසුලුව අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ පළත් 7ේ නියෝජිත ඉරිකත් අපි එක්කාසු කරගන්න ඕන. එන එක්කාසු කරගැනීමෙන් ඒගොල්ලොත් සන්නද්ධ කරමින් ඒගොල්ලොත් අපි දේශපාලන භූමිකාවට එක්කාසු කරගන්න ඕන යහපතවත් රටක් ගොඩනැගීම සඳහා. මොකද අතීතයේ පිළුණු වෙච්ච අන්දමට ජරාජීර්ණ වෙච්ච අන්දමට චරිත ජරාජීර්ණ නොවන තත්ත්වයක් දැන් නිර්මාණය කරන්නට පියවර අරන් තියෙනවා. මේ කෙටි කාලය තුළ 54 පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා. අපි ගරු මන්ත්‍රීතුමාලාට තවත් 51ක් ඉදිරි කාල පරිච්ඡේදය තුළ මැතිවරණයකට කලින් සම්මත කරගන්නට තියෙනවා. ගරු ජනාධිපතිතුමාගේ පරමාර්ථය ඒක. එහෙනම් ඉදිරියේදී දේශපාලනය කරනකොට මැතිවරණයට ඉදිරිපත් වෙනකොට බෝතලයයි හරි බාගේ හරි බත් පැකට් එක හරි රුපියල් 1000 හරි දීලා ඉවරලා දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔබට මතක ඇති පෞගේ කාලේ අපි පළාත් පාලන මැතිවරණයකට නාම යෝජනා ගත්තා. පළාත් පාලන නාම යෝජනා අවසන් කරපුවාම මැතිවරණ කොමිසම අපි හැඳවල ඉවරලා තීන්දුව කරේ එක ඡන්දදායකයෙකු සඳහා අපේක්ෂකයෙකුට එහෙම නැත්නම් පක්ෂයකට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොපමණද කියලා සීමා කරා. දැන් ඒකත් එක්කලා
තමන් අපේක්ෂකයා වියදම් කරත් අපේක්ෂකයා වෙනුවෙන් වෙන කෙනෙක් වියදම් කරත් ඒ දෙකම අපේක්ෂකයාගේ වියදම් කරන විදිහට තමයි ගණනය වෙන්නේ. ඉතින් ඒක ඒ නීති රීති උල්ලංඝනය කරොත් එහෙම වැරදිකාරයා බවට පත් වුණොත් එහෙම മന്ത്രി ධූරයත් අහිමි වෙනවා. නැවත දේශපාලනය කරන්නත් මම ඡන්දය ඉල්ලන්නටත් නොහැකි තත්ත්වයකට ඇති වෙනවා. පනත තියෙන්නේ දැන් එහෙම. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ දැන් අයවැය කාර්යාලයක් ආරම්භ කරලා දෙනවා. මේ අයවැය කාර්යාලයට මැතිවරණයකට නාම යෝජනා දෙන හැම දේශපාලන පක්ෂයක්ම තමන්ගේ යෝජනාවලි තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බාර දී යුතු වෙනවා. එතකොට එක එක්කෙනාට කියන්න පුළුවන් මම හැම ළමයෙකුටම සපතු කුට්ටන් දෙක දෙක දෙනවා. එහෙම නැත්නම් හිස් වැසුම ගන්න දෙනවා. නැත්නම් පොත් බෑග්යක් දෙනවා. මේවයි කතා කියන්න පුළුවන්. හැබැයි අයවැය කාර්යාලය තුලින් රටේ තියෙන ආදායම වියදම දිහා බලලා කරන්න පුළුවන් කාර්ය මොනවද බැරි කාර්ය මොනවද කියලා ඉවරලා ඉතාමත්ම කෙටි කාලයක් තුළ රට ප්‍රකාශ කරන්න ප්‍රසිද්ධ කරන්න පටන් ගන්නවා. එහෙමනම් බොරු පොරොන්දු දීලා අරව දෙන්නම් මේවා දෙන්නම් කියලා ඉවරලා ලෝක සුරංගනා ලෝකම අවන කාල පරිච්ඡේදය මෙතනින් හමාර වෙනවා. ඉතින් මේ වගේ සාධනීය වැඩපිළිවෙල රාශියක් දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධව නීතිමය වශයෙන් අරගෙන තියෙනවා. එමනම් බොරු නොකරන ඇත්ත කියන නායකයෙක් එක්කලා ඇත්ත කරන කණ්ඩායමකට ඉදිරියට ඇවිල්ලා ඉරලා යන්න තියෙන හොඳම අවස්ථාවත් එලා තියෙනවා. ඉතින් මම තරුණ වෘත්තිවේදීන්ගේ සංගමයට විශේෂයෙන්ම සීපත් කරනවා එකතු වෙන්න අපිට පුළුවන් අවකාශය දෙන්න. පාර්ලිමේන්තු මැතිවරණයක වෙන්න පුළුවන්, ජනාධිපතිවරණයක නම් දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන් වෙන්නේ නායකතුමාට පමණයි. අනිත් පාර්ලිමේන්තු මැතිවරණයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පළාත් සභා මැතිවරණයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාලන වෙන්න පුළුවන්. ඒක උතරින් හරි ඔබේ ගමන ආරම්භ කරන්න එකතු වෙන්න. ඔබට තියෙන හොඳම තැන මෙතන තමයි, වෙන තැනක් නෙමෙයි. මොකද බිහි වෙච්ච හැම දේශපාලන නායකයෙක්ම වගේ බිහිලා තියෙන මෙතන. බන් SWR බණ්ඩාරනායක මහතා බිහිලා තියෙන මෙතන. ඒ වගේම රාජපක්ෂ මහත්තයා, ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා බිහි වෙලා තියෙන්නේ මෙතන. එහෙනම් වැඩි හරියක් දේශපාලඥයන් බිහි වෙලා තියෙන්නේ, පුහුණු වෙලා තියෙන්නේ මෙතන. ඔබටත් එහෙනම් ඉදිරියට යන්න හොඳම තැන එක්සත් ජාතික පක්ෂය කියන එක මම සිහිපත් කරන්න කැමතියි. අපි සූදානම් වගකීම ගන්න, අපි සූදානම් එන ඕනම් මැතිවරණයකට මුහුණ දෙන්න. අපි විශ්වාස කරනවා සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වෙනවා කියලා. මැතිවරණ කොමිසමේ සඳහා සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා සූදානමින් ඉන්නවා මේකට මුහුණ දෙන්නට. ඉතින් අපි විවිධ මත තියෙන පුළුවන් එක එක්කෙනාගේ. ඒ කුමන මත තිබ්බත් අපිට කියන්න තියෙන එකම දෙයයි, මේ රට මේ වන්දමින් පවත්වාගෙන යන්න පුළුවන් දේශපාලන දැනුම තියෙන, දැක්ම තියෙන, හැකියාව තියෙන, ජාත්‍යන්තර සම්බන්ධතාවයේ තියෙන එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්තයා පමණයි කියලා. එහෙම නැත්නම් නැවතත් අපි අත්තතා බලන්න අවස්ථාව දුන්නොත් අපිට බොහොම භයානක තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි. ඒ වගේම සමහර දේශපාලන පක්ෂ වේදිකාවට ඇවිල්ලා කියනවා අපි ඔබට බලය දෙනවා කියලා. ඔබට අධිකරණ බලය දෙනවා කියනවා. බලය බෙදනවලු. ඒ බලය බෙදන්නේ අධිකරණ බලය දෙනවලු තමන්ගේ පාක්ෂිකයන්. මතක ඇති ඔබට 1971 පොලිස් ස්ථාන අල්ලගත්ත හැටි, අධිකරණ අල්ලගත්ත හැටි. ඔබට මතක ඇති 88 89 කොහොමද කටයුතු කරේ කියලා. මේ හෝමාගම අධිකරණය අල්ලගෙන අධිකරණයේ තිබුණ විනිසුරුවරයේ කබාවේ මීහරකෙකුට අන්දලෙල මීහරක නගර දිග දැක්කුව. ඉතින් එහෙමනම් නීතියක් පිළිබඳ ඔයගොල්ලෝ කටයුතු කරේ එදා එහෙමයි. ජීවිත පිළිබඳ ඔයගොල්ලෝ තක්සේරු කරේ එහෙමයි. අවසානයේ දැන් ඒගොල්ලෝ කියන්නේ කසපුකාරයෝයි ඉස්රු දූසුකේ මඩ මරණීය දඬන දුන්න කියලා. ගල් කටසේකුත් ෂොට්ගන්නේකුත් පමණක් තියාගෙන ওই තරම් තැනකට ගියා නම් සේනා විධායක තනතුර, එහෙම නැත්නම් ජනාධිපති ධූරය, ඒ වගේම අධිකරණ බලය, ඒ වගේම නීතියේ බලය, මේ සියල්ලම ඒගොල්ල අතර ගියොත් එහෙම කුමන තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියලා ඉවරලා හිතලා බලන්න. නැත්නම් මොනතරම් මේගොල්ලොන්ගේ ක්‍රියාදාමයේ මොනතරම් තත්ත්වයකට, භයානක තත්ත්වයකට එයිද කියලා හිතන්න. ඉතින් ඒ වගේම උගත් බුද්ධිමත් අයට අපේ අපි යන ගහනවා වගේම තව අපිත් එක්කල ඉඳලා වෙනම දේශපාලන පක්ෂයක් හදාගත්ත සජිත් ප්‍රේමදාස මහත්තයාත් ආරාධනා කරනවා. ඉතින් අපි සජිත් ප්‍රේමදාස මහත්මයාත් ලංකාවේ රොයල් කොලෙජ් එකේ 8 වෙනි වසර දක්වා අධ්‍යාපනය ලැබුවා. 8 වෙනි වසරෙන් මේ එතුමා පාසලෙන් ඉවත් වුණා. රොයල් විද්‍යාලෙන්, රාජකීය විද්‍යාලෙන් 8 වසර සම්පූර්ණ කරලා එතුමා මේ පාසලෙන් ඉවත් වුණා. එතුමාගේ විස්තර ටික ඇතුමාගේ එතුමාගේ සමාජික අංකයේ පන්තිය මට මතක 8S පන්තිය මට මතක විදියට
ඉතින් එතනින් පස්සේ එංගලන්තර ගියා. ඉතින් කොමාර එංගලන්ත ගිහලා ඉංග්‍රීසි භාෂාව හොඳට හදාරලා තියෙනවා. මම හරබර ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉගෙනගෙන තියෙන එතුමා. ඉතින් හරබර ඉංග්‍රීසිය විතරක් හරියනොද අධ්‍යාපනයේ අවශ්‍ය වෙනවද කියලා ඉවරලා කල්පනා කරලා බලන්න බලන්න. උගත් බුද්ධිමත් ජනතාව කල්පනා කරන්න ඕන. 8 වෙනි අතර තමත් නායකයෙක් එක්කලා මේ රට ඉදිරියට ගෙනියනවාද? එහෙම නැත්නම් උගත් බුද්ධිමත් නායකයෙක් එක්කලා මේ රට ඉදිරියට ගෙනියනවාද කියන තීන්දුවත් අරගන්නට හොඳම අවස්ථාව එළමෙනා ඉදිරියේදී කියන එකත් මතක් කරමින් මේ අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව අපේ YPO නිලධාරි මණ්ඩලයට ඒ වගේම සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම සුබපතමි. ඔබ සියලු දෙනාටම එක්සත් ජාතික පක්ෂය තුලින් ඉදිරි දේශපාලන ගමන සූදානම් කරගන්න කටයුතු කරන්න කියන එකත් ආරාධනා කරමින් මම ඉන්නවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මා විශේෂ ආරාධනාවක් ඔව් 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 ඔ